සියලු දෙනාම දුල පුතාල අද මම ආදරයෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ කජු බතක්. හදා ගන්න පිළිවෙල කොහොමද කියලා බලමු. ඒකට අවශ්‍ය දේවල් මොනවද කියලා බලමු. අපි දැන් කජු බත හදාගන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම සම්බහල් ග්‍රෑම් 850යි. රසපද මට ලුණු කරපුංචා ඉටි දෙකක් බැදපු කජු ග්‍රෑම් 100ක් මෙහෙම හීන්ගෙන ලියා ගන්න ඕනේ. එන්සල් ඉඟුරු කහ රම්ප සුදු ලුණු රට ලුණු දෙහි ඇඹු දෙහි. අපි එහෙනම් සාදා ගන්න ආකාරය බලමු. එළවලු තෙල් ටිකක් දා ගන්නවා. ඇඳි දෙක හරි නේද? රම්ප කරපුංචි එකට කරන තෙලට. ඇඟුරු සුදු ලුණු. සුදු ලුණු ටික එකතු කරා. බෙදලා තලාගත්ත කරදමුංගු ටික. ගන්න හදන මේ බෙද ටෙම්පරාතු මේ හාල් හෝදලා තියෙන්නේ ඉපේ තිබ්බ හාල් එකට දැන් මේවා එකතු කරගන්න. මද්ද ගහ මදි කහ එකතු කරා ලුණු එකතු කරා බත් එකට බෙදගත්ත ද්‍රව්‍යත් එකතු කරා. ආටිකල් ලිපේ තියලා මෙන්න මේ ගානට වතුර තියන්න. මෙන්න මෙතෙන්ට වතුර. ඒ ලිපේ තිබ්බයන් පස්සේ තමයි මේ සියලුම ද්‍රව්‍ය මේ හාල් එකට එකතු කරේ. අන්න. දෙහි මරි කන්න. බත් තට්ටියට. දෙහි අඹුල් ටික එකතු කරලා මේක තැම්බෙන්න වහලා තියනවා. අත්තටයක් මෙහෙම අරගෙන බලන්න මේ වගේ තැඹිලාද කියලා. ඔය තැඹිලානේ විනාඩි 15ක් විතර වෙනවා. දැන් අපි බත ලිපේ තියලා දැන් කජු දා ගන්නයි හදන්නේ. කඩු දාලා බත කවලම් කරන්න ඕන. කවලම් කළා ඩියව අහලා තියන්න. කඩු දාලා බත් එකට විනාඩි 10කට විතර පස්සේ බා ගන්න. බත් එක තැඹිලාද කියලා බලන්න ඕනේ ඉස්සෙල්ලා. බත් තට්ටේ කූරු ගාලා මෙහෙම බලන්න වතුර ගතිය තියෙනවද කියලා පතුලේ වතුර ගතිය නැතිනම් බත් එක බා ගන්න. අපි දැන් කජු බත් එක හදාගෙන ඉවරයි. දුවල පුතාලා මේ විදිහට කජු බත් එකක් හදාගෙන රස බලලා එහි ඇති ගුණදොස් අපට කියන්න. මේ වගේ තවත් රසබර කෑම වේලකින් පසුව හමු වෙමු. දුවල පුතාලට බුදු සරණයි දෙවි පිහිට. සම්බ හා කිලෝ හස්